සාමාන්‍ය අසනීප තත්වයකදී මෙන්ම හදිසි ප්‍රතිකාර අවිසි තත්වයකදී වුවද ඕනෑම පුද්ගලයෙකු වහම යන්නේ රෝහලක් වෙතයි. එහිදී රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර අඩුපාඩුවකින් තොරව ලබා දීමට රෝහලේ ක්‍රියාකාරීත්වය කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ එලෙස සේවා සපයන රජයේ රෝහල් ප්‍රමාණය අතිවිශාලයි. ඒ අතරින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක එකම රෝහල වන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලයි. ඕනෑම හදිසි රෝගියෙකුට අවසාන වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝගියා යොමු කරන රෝහල මෙවීම සුවිශේෂී. දිනකට නව රෝගීන් ඇතුළත් කිරීම 650ක්ද බාහිර රෝගීන් 5000කට පමණද එකවර නේවාසික රෝගීන් 3500කට පමණද රෝහල මගින් සුවසේවා සපයනවා. 1864 වසරේදී පිටකොටුවේ රෝහල් බාවතෙහි ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරී ආචාර්ය පර්ස්ලිගේ ප්‍රධාන පරිපාලන යටතේ මෙය ඇරඹෙනවා. ආරම්භයේදී ඇඳන් 100ක් හා එක බාහිර රෝගී අංශයක් සමග පිහිටුණු ලැබූ මෙම රෝහල එදා හැඳුන්වූයේ පෙටා හොස්පිටල් යන නාමයෙනි. එදා ඉංග්‍රීසින් විසින් ආරම්භ කරන ලද පොල් අතු සිවිලි කළ මෙම තනි මහලේ රෝහල තුළ සේවය කළේ එක් වෛද්‍යවරයෙකු පමණි. ශ්‍රීමත් හෙන්රි වෝඩ්ගේ පාලන සමය තුළදී කොළඹ මහරෝහල සැලසුම් කළ අතර ඒ පිහිටුවීම සඳහා පවුම් 3000ක් වෙන් කර ඇත. ආරම්භයේදී අඩු පහසුකම් මැදේ ඇරඹෙන මෙම රෝහල වර්තමානයේ වන විට වැඩිම පහසුකම් සහිත රෝහල බවට පත්වීම විශේෂයි. 1995දී කොළඹ රජයේ රෝහල ශ්‍රී ලංකා ජාතික රෝහල ලෙස නව මානයකින් පිදුම් ලබනුයේ මෙමකින් රටේ මුළු මහත් ප්‍රජාවට සිදුවන ඉමහත් සේවය සිහිගන්වමිනි. ආරම්භයේදී ඇඳන් 100කින් සමන්විතවත් රෝහල 1885දී ඇඳන් 212ක් සහ වාට්ටු 22ක් හිමිකර ගැනීමට සමත් වෙනවා. පටු කොරිඩෝවක් මගින් එකිනෙකට සම්බන්ධ වූ මෙම වාට්ටු විවිධ ප්‍රතිකාර සේවාවන් සඳහා වර්ගීකරණය කර තිබෙනවා. 1882දී රෝගීන් 3714ක් සඳහා ප්‍රතිකාර ලබා දුන් අතර ඉන් 1509ක් ශල්‍ය රෝගීන්. ඒ අනුව 1894 වර්ෂය වන විට වාට්ටු සංඛ්‍යාව 24 දක්වාද ඇඳන් සංඛ්‍යාව 280 දක්වාද වැඩිවීම සිදුවනවා. වික්ටෝරියා අනුස්මරණ ගුණනැගිල්ල සහ පැරණි පරිපාලන ගුණනැගිල්ල දැනට පවතින පැරණිතම ගුණනැගිල්ල ද්වීපයේ ලෙස අදටත් සාඩම්බරයෙන් විරාජමාන වනවා. වර්තමානයේ රෝගීන් උදෙසා රෝහල තුළ ඇඳන් 3500ක් පමණ ස්ථාපිත කර ඇත. මෙලෙස ක්‍රමයෙන් දියුණුව කරා පියනගමින් වර්තමානයේ බොහෝ රෝගීන්ගේ අවසාන ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත්වීම මෙම රෝහල අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක්. බොහෝ අවස්ථාවල අඩු පහසුකම් සහිත ග්‍රාමීය රෝහල්වල රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ඔවුන් ජාතික රෝහලට මාරු කරනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ පාලනය වන දිවයිනේ ඇති එකම රෝහල මෙයවේ. ඔහු යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙපොළකි. මෙම ශක්තිමත් පාලන ව්‍යූහය රෝහලෙහි කාර්යක්ෂමතාවයට මෙන්ම සුවිශේෂීතාවයටද හේතු වෙනවා. මනා සුදුසුකම් හා පුහුණුවලත් දක්ෂ ක්‍රියාකාරී වෛද්‍යවරු රැසක් මෙහි සිටින අතරම විශේෂඥ වෛද්‍යවරු 90ක් පමණ සේවය කරනවා. 1879 වසරේදී රෝහලේ කාර්ය ව්‍යූහය තුළට හෙද සේවය මනාව ඇතුළත් කරන ලද්දේ ඔවුන්ගේ රාජකාරී සම්බන්ධව ව්‍යවස්ථා ලේඛන කෙටුම්පත් කිරීමත් සමගයි. මෙහිදී සියලුම හෙදියන් ප්‍රධාන හෙද නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතට ගෙන තිබෙනවා. අක්කර 48ක භූමි භාගයක් පුරා ව්‍යාප්ත ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි වර්තමාන සේවක සංඛ්‍යාව 8000ක් පමණ වෙනවා. රෝහලේ ඉහළ මට්ටමේ සිට
සුළු සේවකයන් දක්වාම සමස්ත ක්‍රියාකාරීත්වය රෝහලේ දියුණුවට ඉමහත් රුකුලක්. ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, ශල්‍යාකාර පහසුකම් හා විශේෂඥ වෛද්‍ය සේවාවලින් සුසැදී ශ්‍රී ලංකා ජාතික රෝහල අති නවීන පහසුකම් හා සෞඛ්‍ය සේවා හේතුවෙන් ජාත්‍යන්තරය සමග කරට කර සිටීමට සමත් වනවා. මෙහිදී රෝගියෙකුගේ හිසේ සිට පාදාන්තය දක්වා වන සීලුම රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සීලු පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහල අති නවීන පහසුකම් යටතේ රෝගීන් හට මිල අධික ප්‍රතිකාර හා ඖෂධ නොමිලේ ලබා දීමත්, ගුණාත්මක හා ඵලදායී සේවාවක් ලබා දීමත් හේතුවෙන් රෝගීන්ගේ විශ්වාසය දිනා සිටීමද කැපී පෙනෙනවා. වසරකට මිලියන ගණනකට ප්‍රතිකාර සපයන මෙම රෝහල කොළඹට පමණක් සීමා නොවේ. රටේ සතර දිග්භාගයෙන් පැමිණෙන රෝගීන් සඳහා නොමසුරුව සිය සේවය සලසනවා. පසුගිය වසර කිහිපය තුළ අප රටෙහි පැවති යුද සමයෙහි අනතුරුවලට ලක්වූවන් විශාල සංඛ්‍යාවක් ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. එම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා රෝහල් සමස්ත කාර්ය මණ්ඩලය දිවාරය නොබලා තම සේවය නොපිරිහෙලා ඉටු කිරීම ප්‍රශංසනීයයි. බාහිර රෝගී අංශයේ සහ හෘද රෝග ඒකකයේ නව ගොඩනැගිලි එකතු වීමත් සමග ඉදිරි වසර දෙක තුළදී මෙම රෝහල ලෝකයේ විශාලතම රෝහල බවට පත්වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපහට ආඩම්බර වීමට කාරණයක්. වසර 154ක් පරිණත ජාතික රෝහල සේවා හා පහසුකම් වලින් ඉදිරියටත් තව තවත් ඔප වෙමින් සරණක් පතා පැමිණෙන අහිංසක රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම උදෙසා ඉදිරියටත් වගකීමෙන් බැඳී සිටී.